අද පෙරවරු 6:30ට පමණ සූර්යවැව වල්සපොගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 47 පුද්ගලයෙකුට වන අලියෙකු පහර දීමෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා හම්බන්තොට බහරෝහලට ඇතුළත් කෙරුණා. රාජපුර පංචබල දියලඩිය චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි. අප වාර්තාකරු පැවසුවේ මෙම ප්‍රදේශයේ වනාලින් බහලෝ ගම්බදින අතර රාත්‍රියේ මෙන්ම දිවා කාලයේදීද ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි. සූර්යවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම සේවා වසම් 21කින් 19කටම වන අලි ගැටලුව පවතින බව අප වාර්තාකරු පැවසුවා. මේ දෙන්න තමයි ගහලා තියෙන්නේ. මෙතන සද්ද ඇහුණා අපිට. කොළඹ ගිහින් එනකොට දැන් මේ අලි ගැහුවා. කොළඹට මොන හරි මේ කජේ වගේ කියනවනේ සම්පූර්ණයෙන්ම මේ දැන් වෙලාව බලන්නකො කීයද කියලා. අපේ පාලකයෝ අපිට අලින්ට ගහපු වැටේ උස්ස තරම. වැටේ උස්ස අලින්ට ගහපු වැට. ඈ. අපි කුකුල්ලුන්ට මීට වඩා මේ උතුර මේ වහදනවා. මොකද පාලකයෝ මිනිස්සු වෙනුවෙන් මේ අතර අනුරාධපුර කඩගස් දිගිලිය වනජීවි කලාපේ කුඩාමස්සැල්ලාව දිගන්හල්මිල්ලෑ වැතුළු ගම්මාන රසක ජනතාව වනාලි ගම්මැදීම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටිනවා. ගම්මාසින් පවසන්නේ රත්මලේ නම්බාකට දිවුල්වැව අන්දරගොල්ලෑව යන රජයේ රක්ෂිතවල දහවල් කාලයේ සැරිසරන වනාලීන් රාත්‍රියේ ගම්මැදීම හේතුවෙන් කිසිදු වගාවක් පවා කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. පසුගිය දා රාත්‍රි කාලයේ කුඩා මැස්සැල්ලාව ගම්මානයේ කඩාවැදුණු වනාලි රංචුවක් පොල් කෙසෙල් බඩිරුඟු වී ඇතුළු වගබිම් රැසකට හානි කර තිබුණේ මේ ආකාරයෙන්. වනජීවීකට ගිහිල්ලා කියනවා යාළ මුකුත් නැහැ විසඳුමක් නැහැ වාහන නැහැ කියනවා රජයෙන් පහසුකම් නැහැ කියනවා දිසාපති කාර්යාලයට ගිහිල්ලා ජනතාව පෙමිල්ල කරාම ඒකම තමයි කියන්නේ යාළට බලයක් නැහැ කියනවා යාළට කරන්න දෙයක් නැහැ කියනවා යාළගේ වතුත් කාලය ගියයි කියනවා ඉතින් අපි කාටද ආයෙ බලධාරියෙක් නැහැ කියන්න අපිට ගුණස්සලා ගම්මාන්ට නිතරම අලියෝ කඩාගෙන යනවා දැන් මාස 6 7ක් තිස්සේ අලිවැට ඉදි කරලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා මේ ඒ අලිවැටේ සක්‍රීයව කරන්ට් එක තිබුණා මෙච්චර කාලයක් ඊට පස්සේ මේ මාස 6 7 ගිනම් කරන්ට් එක නැහැ දැන් ඒක නැහැ අපි බලධාරියට දැනුවත් කරලා බලධාරිය ඉන්නෙත් නැහැ මේ අතර මහියංගනේ හා මිනිබේ ප්‍රදේශවල මේ දිනවල සැරිසරන වනාලීන් නිවාසවල හා හෝටල්වල අලංකාරය සඳහා සිටවන කොක්ස්ටේල් ෆාම් පැල විනාශ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් පවසන්නේ පසුගිය කාලයේ වනාලීන් නිවාස හා දේපළ හානි විශාල වශයෙන් සිදු කළ නමුත් මේ දිනවල කොක්ස්ටේල් ෆාම් පැල විනාශ කරමින් සිටින බවයි. ඊයේ අලුයම මිනිපේ වෙරගන්තොට පාල මහන්දිය ප්‍රදේශයේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට කඩාවැදුණු වනාලීන් දෙදෙනෙක් එහි සිටවා තිබූ කොක්ස්ටේල් ෆාම් පැල රැසක් විනාශ කර දමා ඇති අතර එහි ගේට්ටුවද කඩා දමා තිබෙනවා. සොරබුර මේගහපිටිය ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයකටද ඊ යළුවෙම වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ අතර විල්ගමුව බෝගහවය ප්‍රදේශයේ වනාලි ගැටලුව උග්‍ර වී ඇති පසුබිමක ප්‍රදේශයේ සැරසරු ආබද්ධ වනාලිය පළවා හැරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරේ මේ ආකාරයෙන්. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර ප්‍රදේශයේ පොජ්ජලින් කිහිප දෙනෙකුගේම ජීවිත හානි කළේ මෙම වනාලියා බවයි. අනතුරුව විල්ගමුව පොලිසිය සහ විල්ගමුව වනජීවී කාර්යාලය නිලධාරීන් පැමිණ වනාලියා පළවැහැරීමට කටයුතු කළ අතර ප්‍රදේශවාසීන්ගෙන් එම නිලධාරීන්ටද දැඩි විරෝධයක් එල්ල වූයේ වනාලීන් පළවැහැරීමට ඔවුන්ගේ නිසි දායකත්වයක් නොලැබෙන බවට චෝදනා කරමින්. ගෙදරට යනවා නේද? ඌා නිකන් තියාගෙන ඉන්න මොකටද? කඩේ ලවලා හරියන්නේ නැහැ. ඌ ගමේ ගෙවල් කඩාරේ යන්න දෙනවා නේද?